කණ්ඩායමේ පාකිස්තාන සංචාරය කියන්නේ මුළු ලෝකෙම බලාගෙන ඉන්නේ. ටෙස්ට් තරඟ මාලාවකට අවුරුදු 10කට පස්සේ තමයි ප්‍රධාන කණ්ඩායම පාකිස්තානයට යන්නේ. එදා 2009 දී එල්ලුණු අම්හිර වෙඩි ප්‍රහාරයේ මතකයේ හැම ක්‍රීඩකයෙකුටම තිබුණත් ඒ අවස්ථාවට මුහුණ දුන්නු ක්‍රීඩකයෙක් විදිහට සංචිතේ හිටපු එකම ක්‍රීඩකයා වුණු සුරංග ලක්මාල් පාකිස්තාන සංචාරයේ ඉවත් වෙලා. ලක්මාල්ගේ ඉවත් වීමට හේතුව අම්හිර අතීත මතකයක් නෙවෙයි. ඔවුන් යන හේතුව ලක්මාල්ට ඩෙංගු රෝගය වැළඳීම. පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් තරඟවල අංක 1 වේග පන්දුවන්න විදියට වැඩපෙන්නපු ලක්මාල්ගේ අහිමිවීම ශ්‍රී ලංකා වේග පන්දු බලකායට ලොකු කිඩසක් වෙයි. සුරංග ලක්මාල්ට අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගය වැළඳී තිබෙනවා. ඒක නිසා ඔහු පාකිස්තාන් තරඟාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඇෂ්ලී ද සිල්වා ඒ විදියට තමයි ලක්මාල්ගේ ඉවත්වීම තහවුරු කරන්නේ. ශ්‍රී ලංකා සංචිතයේ ලක්මාල්ට අමතරව තවත් වේග පන්දුවන්න 3 දෙනෙක් හිටියා. වේගය අවියක් කරගත්ත ලහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන සංචාරයේ ප්‍රධාන වේග පන්දු අවියක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවෙන් ලොකු සේවයක් කර ඒ වගේම ප්‍රතිකරුවෙක් විදියටත් පළමු ටෙස්ට් තරගයේ කුසල් පෙරරාට අමතක නොවන සහයක් දුන්නු විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් අවියක්. ශ්‍රී ලංකා තනතිලි වලට වඩා විදේශ තනතිලි වල තමන් ඉහළ සාර්ථකත්වයක් පෙන්වනවා කියලා පොදෙවල්දී දකුණු අප්‍රිකාවේදී වගේම ඕස්ට්‍රේලියාවේදී යම් මට්ටමකට පෙන්වපු කසුන් රාජිතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් අවියක්. මේ වේගපන්දු බලකායට සුරංග ලක්මාල්ගේ තැනට අලුතින් එකතු වන ක්‍රීඩකයා තමයි අසිත ප්‍රනාන්දු. තමත් අවුරුදු 22ක් වන අසිත ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු යවන්න විදිහට කාලයක් වැඩ පෙන්වපු ක්‍රීඩකයෙක් නිසා මේ අවස්ථාව ලැබීම ගොඩක් වැදගත්. වේගය වගේම ඉලක්කයක් හොඳින් තියෙන ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් අසිතට මේ තරගාවලියේ අවස්ථාවක් ලැබුණොත් ඔහු වැඩ පෙන්නයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket පිටකම් තිබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපි තවත් අලුත් වීඩියෝකින් පමුණුතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.